මේ ජනාධිපතිවරයාට ජනාධිපතිවරගේ තරමත් මේ පොහොට්ටුව කියන සංවිධානයේට තමන්ගේ තරමත් ජනතාව පෙන්වලා දෙනවා. එහෙම පෙන්වලා දුන්නොත් එතෙන් සිට මේ ආණ්ඩුවට යන්න බෑ. පළාත් පාලන මැතිවරණේ පැවැත්වුවොත් රනිල්ට රනිල්ගේ තරම දැනගන්න පුළුවන්. පොහොට්ටුවට පොහොට්ටුවේ තරම දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඒ තාමත් ජනතාවගේ අප්‍රසාදයට පත්තුන් ජනතාවගේ ජනවරම මුළුමනින්ම අවශ්‍ය වුණු තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ මේ ජනාධිපතිවරයාට පුටුවේ හෝ මේ පොහොට්ටුවට මේ පාර්ලිමේන්තුවේ බලය හෝ හෙබවීම අයිතියක් ලැබෙන්නේ නැහැ. එනසේ ඇත්ත ජනමතය ප්‍රකාශයට පත්වීම වැළැක්විය යුතු තිබෙනවා. අන්නේ වැළැක්විය යුතු අරමුණෙන් තමයි ආණ්ඩුව මෙම පැතිවරණ කල්දැමීම සඳහා විවිධ සූක්ෂම උපක්‍රම ක්‍රියාත්මක කරමින් තිබුණා. ඒක ගැටලුවක් ඔවුන් මුහුණ දෙන. ඔවුන් මුහුණ දෙන දෙවැනි ගැටලුව තමයි ඔබ දන්නවා ඔවුන් තරඟ වදින්නේ කොහොමද කියන ප්‍රශ්නේ. ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂේ පාර්ලිමේන්තුව පොහොට්ටුයි. ඔවුන් එක්සත් ජාතික පක්ෂ වෙනම තරඟ වදිනවද? පොහොට්ටුව වෙනම තරඟ වදිනවද? දෙක එකතු වෙලා තරඟ වදිනවද කියන ප්‍රශ්නෙකට පවා ඔවුන් මුහුණ දෙමින් තිබෙනවා. එනිසා ඔවුන් නාම යෝජනා ලබා දෙන්නේ එකට සන්ධානයක් ලෙසද තනි තනියමද කියන ප්‍රශ්නෙට පවා ඔවුන් මුහුණ දෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව දිගටම උත්සාහ කරමින් තිබුණා මෙම පළාත් පාලන මැතිවරණය කල් දමන්න. ඔබට මතක ඇති රාජපක්ෂලා ඉස්සර හැම අවුරුද්දකම ඡන්දයක් තියෙනවා නේද? මොකක් හරි කඳවුරක් අල්ලා ගන්නෝ ඊට පස්සේ ඡන්දයක් තියෙනවා. පළාත් සභා ඡන්ද කෑලි 7-8ට කඩ කඩ අවුරුදු පතා ඡන්ද තියමින් ආවා. හැබැයි ඒ තමන්ට වාසහගතයයි කියලා ජනමතයක් තිබෙන වෙලාවේ දැන් ඊට ප්‍රතිපක්ෂව මේ ආණ්ඩුව මැතිවරණ කල් දැමීම සඳහා සූක්ෂම කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම මැතිවරණ කොමිසම අපි දන්නවා පහුගිය සැප්තැම්බර් මාසේ 20 වෙනිදා මැතිවරණ කොමිසමට බලය ලැබුණා නාම යෝජනා කැඳවීමේ දින ප්‍රකාශයට පත් කරන්නත් නාම යෝජනා කැඳවන්නත් අනතුරුව මැතිවරණ පැවැත්වීම සඳහා දින නියම කරන්න. ඒක තමයි කොමිසමට මැතිවරණ පිළිබඳ පැවරී තිබෙන ප්‍රධාන වගකීම. නාම යෝජනා කැඳවනවා කියලා ප්‍රකාශයට පත් කිරීම, නාම යෝජනා කැඳවන දින ප්‍රකාශයට පත් කිරීම, නාම යෝජනා බාර ගැනීමෙන් පසුව මැතිවරණ ප්‍රකාශයට පත් කිරීම. එතකොට මැතිවරණ කොමිසම දන්නවා මාර්තු මාසේ 20 වෙනිදාට පෙර අලුතින් පළාත් පාලන ආයතන පිහිටවල නගර සභා ප්‍රාදේශ සභා පිහිටවල සභාව රැස් වෙන්නත් උණු. ඒ නිසා උන්ට අදින්න පුළුවන් උපරිම දින ජනවාරි 9. හරිද? මේ පුංචි හේවත් කොමිසමත් ජනවාරි 9 සත්භාවයෙන් කියනව නෙවෙයි. එතනින් එහා ඔවුන්ට යන්න බෑ. ඒ නිසා කොමිසම කටයුතු කරෙත් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් මැතිවරණ කල් දැමීම සඳහා කවරහු අවස්ථාවක් කුමන්ත්‍රණය කරන්න පුළුවන් නම් ඒ කුමන්ත්‍රණයට ඉඩ ලබා දීම සඳහා තමයි මැතිවරණ කොමිසම කටයුතු කරේ. දැන් මා දැක්ක ප්‍රකාශ කළ තියෙන 5 වෙනිදාට පෙර නාම යෝජනා දින බාර ගන්න දින ප්‍රකාශයට පත් කරන බව. ඒක පහ වෙන්නේ 6 නිවාඩු, 7 නිවාඩු, 8 නිවාඩු නිසා. එහෙම නැත්නම් කාට වෙනව මතක තබා. එනිසා මේ මැතිවරණ කොමිසමේ මුළු හැසිරවීමම තිබුණේ අන්තිම දිනය දක්වා මැතිවරණයේ නාම යෝජනා කැඳවීම ප්‍රකාශයට පත් නොකොට අන්තිම දිනය දක්වා රනිල්ටත් මේ ආණ්ඩුවටත් මැතිවරණ කල් දමා ගැනීම සඳහා ඕනෑම කුමන්ත්‍රණයක් දියත් කර ගැනීම සඳහා අවස්ථාව ලබා දීම. සැබවින්ම මැතිවරණ කොමිසම මේ රටේ ජනතාවගේ ඡන්ද බලය ගැන කල්පනා කරනවා. තමන්ට ස්වාධීනයයි කියලා ගොඩනගලා තිබෙන උන්නේ කොමිසමෙන්ට කොමිසමට නැති කාලේ මොන දේශපාලන ව්‍යාපාරවල හිටියා. කොමිසමට පත් වුණාට පසුවත් අඩුම තරමේ වූ ස්වාධීනව කටයුතු කළ යුතු තිබුණා. එසේනම් ඔවුන්ට දැන් වුණත් මැතිවරණ ප්‍රකාශයට පත් කළ හැකි. සැප්තැම්බර් මාසේ 20 සිට ජනවාරි මාසේ 9 දක්වා ඕනෑම දිනයකදී ඔවුන්ට මැතිවරණ ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව තිබුණා. ඔවුන් ජනවාරි 9 දක්වා, ඒක පහ වුණේ මා කලින් කිව්ව නිවාඩු දින නිසා කියලා, 9 දක්වා ඇද්දී මැතිවරණ කල් දැමීම සඳහා ආණ්ඩුවට ඕනෑම කුමන්ත්‍රණකාරී අවස්ථාවක් හදා දෙන්න ආණ්ඩුව උත්සාහ කරා. සීමා නිර්ණය කමිෂන් පත් කරන්න උත්සාහ කරා.
ඡන්ද ක්‍රමයේ වෙනස් කරන්න උත්සාහ කරා. ඔබට මතකද රනිල් වික්‍රමසිංහ එක වෙලාවකදී කිව්වා මේ ඡන්ද ක්‍රමයේ වෙනස් කරනවා නේද පාර්ලිමේන්තේ ගොනු නැත්තම් ජනමත විචාරණකට යනවා කියලා කිව්වා. එහෙම නෙමෙයි ඇසු. ඊට පස්සේ ඕගලන්ට මතකද മന്ത്രിවරු සංඛ්‍යාව අඩු කරනවා කියලා කිව්වා. 12 වත් ඊට පස්සේ පෞද්ගලික മന്ത്രി යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒ සඳහා උඩගෙඩි ලබා දුන්නා. මේ විදියට නීතිමය ලෙස මැතිවරණ කල්දැමීම ගැනීම සඳහා තියෙන සියලු අවස්ථා උත්සාහ කරා නමුත් දැන් අසාර්ථක වෙලා තිබෙනවා. ඒ නිසා දැන් සිදු වී තිබෙන දේ තමයි කොමිසමට අවසානයේදී බිත්තියට මෙහෙත් වෙලා තිබෙනවා. මෙතනින් එහා අදින්න බෑ. අවසන් දිනේ දක්වාවිලා තිබෙනවා. ඒ නිසා වුණ අපි බලාපොරොත්තු වෙනවා පස්වෙනිදාට පෙර නාම යෝජනා කැඳවීමේ දිනේ ප්‍රකාශයට පත් කරයි කියලා. හැබැයි අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්